ස්වාධීන කොමිෂන් සභාවලට පත් කිරීම මේ මාසදී කතානායක කියයි. සාකච්ඡා මේ සතියේ තියෙනවා. වැසිකිලි වලක වැටි යුවලක් මරු දකි. ඉන්දියාවේ 30 දෙනෙකුට හෙනවදි. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ජෙරෝම් ජයරත්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජිතයින් පිරිසක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. එෙහිදී ඔවුන් ජනාධිපතිවරයාගේ නිලහ සිටියේ රාජ්‍ය වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කරගනිමින් රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසයි. සීමාවාසික වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය දියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියේදී ආරම්භ කිරීමට තිබූ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මද්‍රව්‍ය වූ දුරතුරන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල රජයේ වෛද්‍යවරු වගේ කළ අතර එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගය ලබා දෙන බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. රටේ ගුණාත්මක වෛද්‍ය සේවාවක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇති වැදගත්කම පැහැදිලි කර ජනාධිපතිවරයා රජයේ වෛද්‍යවරුන්ගේ සංගම ඉල්ලීම් පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. පුරප්පාඩුවේ පවතින බස්නාහිර සහ වයඹ පළාතුල ප්‍රධාන අමාත්‍ය දුර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පළාත් සභා මන්ත්‍රීවරුන් අතරයි. හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස තේරීපත් වීමත් සමග එම දුර දෙකේ පුරප්පාඩුව තවමත් පවතිනවා. ඒ අනුව අදාළ පුරප්පාඩු පිරවීම සඳහා සාකච්ඡා අද පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. හෙට දිනේ අදාළ පළාත් සභා රැස්වීම පැවැත්වීම නියමිත බැවින් ප්‍රධාන අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද දිනේ තුල අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරනු ඇති බව පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා. මා විශ්වාස කරනවා මම මහමෙත් ධුරේට පත් කරාවි කියලා. ඉතින් පත් නොවුණයි කියලා අපේක්ෂා භංගත්වයට පත් වෙන්නේ නැහැ. මමත් මගේ සුසුකම් ගැන ගුවා. මන්ත්‍රීවරුත් වැඩි වශයෙන්ම ගුවා මේක කොළඹ දිස්ත්‍රික්කයට ලබා දෙන්න කියලා. අවුරුදු 17ක් යනකම් කොළඹ දිස්ත්‍රික්කයේ මහමෙතකම තිබුණේ නැහැ. ඉතින් ප්‍රතිපල තා ටිකක් කියලා යනකොට කියයි සමහර විට. කළුතරද ගම්පහද කොළඹද කියලා එකක් නැහැ. අපේ පිල් ඇත්තෙත් නැහැ. අපි සියලු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමෙතපත් වෙනවා කියන එක විශ්වාසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරයි ඒගොල්ලෝ මේ මහමෙතකම දෙනවා කියලා පොරොන්දුනේ. ඒක ජනපිතුමා තීන්දුව කරයි. හරි, මමත් මේ මහමෙත දුරේ වයම් පළාත් සභාව ඉල්ලීමක් කරලා තියෙනවා. තව ධර්මසිරි දසනායක අතුල විජේසිංහ සහ සන්ධ්‍යා කුමාර රාජපක්ෂ. ඒකයි ජනත්තුමා තීන්දුව කරයි. මම හිතනවා මට සුසුකම් තියෙනවා කියලා. පළස් කොමිසම විසිරුව හැරෙන බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් කොමිසම පිහිටුවීම සමාජිකින් පත් කිරීම සමාජිකින් ඉවත් කිරීම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව සිදුවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළා. යාත්‍රාධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයේ වැඩ බහර ගැනීමෙන් පසු පැවසුවේ ඉදිරි සතියේදී ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කරන අතර ඉන් පසු අල්ලස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 10කට සමාජිකයින් පත් කරන බවයි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සකස් කරලා තියෙන නීති අනුව ඉදිරියේදී ව්‍යවස්ථාදායක සභාව අපි සංස්ථාපිත කරනවා. ඉදිරි සතියේ අපි බලාපොරොත්තු වෙනවා ව්‍යවස්ථාදායක සභාව පත් කරලා ඒ කටයුතු සිදු කරන්න. හැබැයි සිවිල් සමාජයෙන් පත්වන 3 දෙනා පිළිබඳව අනුමැතිය ලබා ගන්න අපිට සිද්ධ වෙන්නේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ඊළඟට පාර්ලිමේන්තුව පවත්වන දිනයේදී හෝ ඊට පසු දිනයක. මේ අනුව අධිකරණ සේවා කොමිසම එලෙසම පවතින අතර මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, සීමා නිර්ණය කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම සඳහා අලුතින් සමාජිකයින් පත් කරනු ඇති. මෙතර ස්වාධීන කොමිෂන් සභා සියල්ල මේ මාස තුලදී පත් කිරීමට හැකිවනු ඇතයි කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. කතානායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. කතානායක ධුරයට පත්වීමෙන් පසු කරු ජයසූරිය මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි. කතානායකවරයාව පිළිගනු ලැබුවේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. අනතුරුව කතානායකවරයා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගත් අතර හෙට දිනේ මල්ලතු හා අස්කිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට ද නියමිතයි. විශාල වැඩ කටයුතු රාශියක් අපිට කරන්න තියෙනවා ඉදිරියේදී. ඊයේත් පෙරේදත් අදත් අපි විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක
සභාවේ එහෙම නැත්නම් අපිට අලුත් ස්වාධීන කොමිෂන් සභාව ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ මේ මාසය ඇතුළත අපිට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ සියලුම ස්වාධීන කොමිෂන් සභා ඇති කරන්න. නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් ලෙස දෙවරුම් දුන් කිහිප දෙනෙක් අද සිය දුරවල වැඩ බාරගත්තා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද කොළඹ පිහිටි බුද්ධ ශාසන අමාත්‍යංශයේදී එම අමාත්‍ය ධුරයේ වැඩ බාරගත්තා. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීම විශේෂත්වයක්. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපදා කල්මනාකරන අමාත්‍යංශයේ අද පෙරවරුවේ වැඩ බාරගත්තා. අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ එම අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තා. අමාත්‍ය ජෝන් නමරතුංග මහතා කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේදී සිය දුරේ වැඩ බාර ගන්නු ලැබුවා. තිරසාර සංවර්ධන සහ වනජීවී කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සිය අමාත්‍ය දුරේ වැඩ බාර ගත්තේ බත්තර මුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී. අමාත්‍ය අකිල විරාජකාරී වස මහතා අධ්‍යාපන අමාත්‍ය දුරේ වැඩ බාර ගත්තේ බත්තරමුල්ල ඉසුරුපායේදී. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස වචිර අබේවර්ධන මහතාද පෙරවරුවේ වැඩ බාර ගත්තේ කොළඹ ටොරින්ටන් හි පිහිටි එම අමාත්‍යංශයේදී. අමාත්‍ය නවීන් දිසානායක මහතා අද සෙත් සිරිපායේදී වැබිදි කර්මාන්ත අමාත්‍ය දුරේ වැඩ බාර ගත්තා. අමාත්‍ය SB නවින්න මහතා අද සෙත් සිරිපායේදී සිය දුරේ වැඩ බාර ගත්තා. නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය වැඩ බාර ගන්න ලැබුවේ පැලපත්තේ පිහිටි අමාත්‍යංශයේදී. මේ අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පස්වරුවේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් බැහැදුවා ඒ කොටේ ශ්‍රී නාග විහාරයේදී. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් බැහැදුවේ සිය අමාත්‍ය දුරේ වැඩ බාර ගැනීමෙන් අනතුරුවයි. එෙහිදී අමාත්‍යවරයා හා සෝභිත හිමියන් අතර ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් හොමාර වුණා. මේ ආණ්ඩුව තමන්ගේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන මාතෘකා කීපයක් පිළිබඳව එතුමන් සඳහන් කළා. විශේෂයෙන්ම ගොවීන්ගේ වී අස්වැන්නට අවශ්‍ය වූ සහතික මිලයක් නියම කරලත් ගබඩා කිරීමට තියෙන අපහසුතාවය, ඒ වගේම පානීය ජලය පිළිබඳ ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම, අලුත් ආණ්ඩු සංකල්පයකට මුලපිරු ආගමික නායකයෙක් හැටියට වහන්සේ ලබා දෙන මේ අවවාද අපි දැඩි ලෙස අවධාරණය කරලා ඒ පිළිබඳව අවනත වී කටයුතු කළ යුතුයි කියලා මම තරයෙන්ම විශ්වාස කරනවා. ඇවන්ගාඩ් පාවෙන අවිගබඩාව සම්බන්ධ නළු විභාගයේ තවදුරටත් පවත්වාගෙන යන හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට අද දැනුම් දුන්නා. ඒ අනුව මෙම නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් නියෝග කරනු ලැබුවා. ගල්ල වරායේ නැංගුරම්ලා තිබූ ආයුධ නෞකාවක් ඇවන්ගාඩ් නැමැති පුද්ගලික ආරක්ෂක සේවාව මගින් පවත්වාගෙන යන බව පසුගිය ජනවාරි මාසදී පොලිසිය විසින් අනාවරණ කරගනු ලැබුවා. එහිදී නෞකාව භාර නිලධාරීන් පවසා තිබුණේ මෙම ඇවන්ගාඩ් නෞකාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබාගත් අවසරය මත ජාත්‍යන්තර නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා පාවෙන අවිගබඩාවක් ලෙස පවත්වාගෙන යන බවයි. අදාළ නෞකාව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් BMUD බස්නායක මහතාද එකල මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වහාම පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර ඇවන්ගාඩ් ආරක්ෂක සේවා සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට රටින් පිටවීම තහනම් කිරීමටත්, පසුව මීට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලින් සිව් දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කිරීමටත් අධිකරණ නියෝග මත පියවර ගැනුණා. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ ඇවන්ගාඩ් සමාගමේ සියලුම අධ්‍යක්ෂවරුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද අධිකරණය විසින් අවසර දෙනු ලැබුවා. කෙසේ වෙතත් මීට අදාළව තම අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණ වාරණයක් ලබා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුපුරණා ද්‍රව්‍ය පනත, ගිනි අවි ආඥා පනත සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අදාළ කර ගනිමින් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අතර
නීතිපති වාර්තාවට අනුව අපරාධයක් සිදු වී ඇති බවට තහවුරු කළ හැකි කරුණු නොමැති බව රහස් පොලිසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා වාර්තා කළා. එදින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීම තහනම් කරමින් පනවා තිබූ තහනමද ඉවත් කරනු ලැබුවා. එවන් පසුබිමක එවන්ගාඩ් පාවෙන අවිගබඩාව සම්බන්ධ නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වුවා. ඒ අනුව නීතිපති කළ දැනුම් දීම අනුව මෙම නඩු අවසන් කිරීමටත් එවන්ගාඩ් සභාපතිවරයාගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් අද නියෝග කරනු ලැබුවා.